විශ්වාස කරන්න ගියනිසා සමහරතැන් බැරදුනා. උපක්ෂ පහුගේ දවස්වල අල්ලගන්නත් බැරිවනාා ඒ තරම්ම කාය බවල වෙලාද. ඇත්තටම පසුගේ සති තුනක විතර බලංගොටටත් එහා ගමක රූගත කිරීම එක්ක තමයි හිටියේ. ඒ රනිල් කුලසිංහ ආධ්‍යක්ෂණය කරන පානමංකට ටිලිනාටේ ඒ පලාතට සිගනල් ලහෙමත් නැහැ. ඉතින් මුළලු සමාජයෙන් මඇත්වෙලා හුද කලා වෙලා වගේ තමයි හිටියේ. හුද කලා වෙලා එදිනදා ජීවිතයෙන් වෙන්වනු එකත් නාටයට හොඳයි. ඒ වගේ මිහිරුුණනා අලිකාවේ විකාශනය වන ආහස්මාලිගත් ෙල් නාටේත් ෘගත කිරීමේ ද වස්සල වෙනවා. දීර්ග ටෙලි නාටයවල එක කාර්ණාවක්න පිටපත වෙනස්වීම මේ ද වස්වල ඒ නාටේත් හිතපු නැති වෙනස්කම් සිද්ධ වෙනවා ඒ වගේම චරිත් අබේසිහා ආරෂ උන්කන්දගෙන. නිර්මාණ දෙකට තෙකතු වෙනවා ඒ නිසා ඇත්තටම කාරය බහුලයි. උපේක්ෂා මරුවා සමඟ වාසය කරන්නත් මේ දවස්සල සූදානම් නේද. ඔවු! හාර්ෂය උඩකන්දගේගේ නාටේ අධ්‍යශනය තමයි මරුවා සමඟ වාසය කියන්නේ. මරු සිරාගේ පිම්වතිය සහපසු බිිය වූුණු රන්වැනිිකාගේ චරිතය තමයි මට කරන්න තියෙන්නේ. කාසිපු බිස්නස් කරන සමාජයක ගැට්න මරු රාගේ බිියගේ චරිතය තමයි මම කරන්නේ. මම චරිතය කොහොම කරයිද හිතාගන්න බැහැ. කොමනත්තේ චරිතයට සාධාරණයක් කරන්න. ම මහන්සි වෙනවා මෙ දවස්සලිනාටේ මේකක්් ටෙස් සිද්ධ වෙනවා, රාන්මිනි තැන්නේ රූගත කිරීම් කරන තම සූදානම් වෙලායිඉන්නේ. ැන් නට අදබොලඳ චරිතවලින් එ හාට ගගේ චරිත කරන්න ලැබෙනවනේද. ඇත්තටම ඌූ දැන්ට කරන්නටේ හතරෙන් තුනාක්ම බැෑරුම් චරිත කරන්නේ. මම හරිම සතුට වෙනවා ඒවගේ චරිතවලට මාව තෝර ගැනීම ගැන. ඔබට ඒ වගේ චරිත කරන්න ලැබෙන්නේ ඔබ ඊට පස්බිමහදාගත්ත නිසාද. නැති නම් ආධ්‍යක්ෂකවරු දැන් ඔබේ නඋපරිම වැඩගන්නවාද. මම කලා ශේත්‍රයට එන්න බලාපොරොත්වෙන් හිටපු කෙනෙක් නෙමේ. මෙතෙක් කල්මං ආවේ ම හදාගත දේවල් වල නොත් නෙමේ. මගේ පෞදගලික ජීත හැහැත්.

නිසාම දැන් යමක් තේරුම් ගන්න ඉඩ ප්‍රස්ථාව වැඩි. ඒකත් එක්ක අධ්‍යක්ෂකවරුන්ටත් මං ගැන විශවාසයක් ගොඩනැගිල ඇති. ම පාර්ලිමේන්තුටත්ගේ චරිතයක් නිසා උපේක්ෂ ස්වාර්ණ මාල්ලිව වැඩකට සම්බන්ධ කරගන්න පොඩ්ඩක් මාකටින් පැත්තගෙනත් හිටපු අයත් හිටියා. නමුත් බොහෝ අධ්‍යක්ෂිකවරුමාව ගත්තේ මගේ නමට නෙමේ මගේ මේේ නිර්මාණයට ලොකු දායකත්වයක් ලබාගන්න පුළුවන් කියලවුන් විශ්වාස කරපු නිසා. ඉස්සර මට කැමරාව පිටපස තාක්ෂණි කාණාව ගැන ලු තිබ නැහැ. කැමර විසරහටගින් හර. පෑවා ඒ අදෙහෙම නැහැ. ඒක කියන්නේ රංගනේදී උපේක්ෂ දැන් පරිණනත වෙලා කියන එකද. මෙහෙමයි, මමලලාභාගන තිෙන අද්‍යකීමෙක් මට දැ ඉසරට වඩා දෙයක් අවබෝධයෙන් කරන්න පුළුවන්. මටි ඉසර ගොඩාක් දේවල් තේරුණ නැහැ. ඒ මහොතේ කරන්න තිබ්බදේ කරල මම හිටියා. එඒදාට වඩා ම දැන් වැඩි හිටියක් ජීවිතය ගැනවුනත් අවබෝධය වැඩී. ඒ නිසා ඒ හරහා වටිනාකමක් තියෙනවා. මගේ ශේෂත්‍රි අයුුණත් මට කියනවා ඉස්සර ඔයා හෙේරඟ පෑවා දැන්වා සැලසුම් සහගතව වැඩ කරනවා කිය. ලා දැන් නොපේක් ෂට සිනමාවට ආරාධනා නැද්ද චිත්‍රපට නොකරනව කියලා අදහසක මම නැහැ. මට ගැලපෙන දෙක් ලැබුණොත් මම කරනවා පිටපත් දෙක් මම ප්‍රතික්ෂේප කරා. ඒ නිර්මාණ මෝ මාකට් කරලා මුණ පේනන්නා පු නිර්මාණ. එකක් නම් අශෝබන පිස්සවා. මමීමට කැමති නැහැ. ලංකාවි හාරියට හැදෙන චිත්‍රපට අඩුයි. හොඳ ඒවට මට ආරාධනා ලැබිලත් නැ. ඒ නිසා හොඳ වැඩා කාවොත් සම්බන්ධ වෙනවා. එක පාර පිම්බෙන චාරිතවල හුලං බහිනවා අපිදක්. ඇ තියෙනවා. උපේක්ෂා පබාටෙලිනාටටි නිසා එක පාරටම පින් වුණ කෙනෙක් හැබැයි තව මෝබෙහුළම් බැල නැහැ. ඔබට ඔබගේ ජනාප ප්‍රියාත්පේතියාගන මේතා කරන්න ලැබුණු දේවල් ගැන සතුටද. මම දේශපාලනයට ගියෙක් ගැන පෞද්ගලිකවම සතුට නැහැ ොකදර අංගන ශිල්පිනියයක් ලෙස ඒ කාලෙ කරන්න තිබ ගොඩාක් දේවල් මට කරන්න බැරවුණා මොකද දැනට වඩා ඒකාලෙ වගකීම් අඩුයි. මං ඒකාලෙ මාවක් නෙමේ දැන් ඉතින් මාවක් නිසා වගකින් එහෙමත් වැඩ. මට හිතනමයිඒකාල ඊට වඩ පේ. ිකයන් වෙනුවෙන් රංගනයන යමක් කරන්න. ආත්ම තෘප්තියට දේවල් එකතු කරගන්න තිබ්බ කියලා. හැබැයි මට සියලු දයාහිමියුණේ නැහැ. තියෙන ේ පරි සැම් කරගෙන කළ වැඩකොට සැගෙන සතුටුයි නැතිවුණු දේවල් ගැෙන දුක්වෙනවැට වඩා තියෙන දේ රැකගෙන ඉස්සරහටයනෙ එක වැදගත් කියමක් විශවාස කරනවා. මවක් බෙරික් කියෙන පසුබිම ඇතුළේ ඔබ රංගනයත්තු ලසීම පවත්වගෙන තියෙනවද. අනිපාරයෙන්ම. අද ම ඉන්න තැනක් කවරුත් මට ලොකට බලපෑම් කරන්නේ නැහැ නමුත්මම සීම. මගෙන තියෙනවා රගත කිරීමම් රදදිව වුණත් ළඟ ඟ රූගත කිරීම් දාගන්න ඇැතුව ඉන්න බලනවා මොක දෙතකොට දරුවෝත් එක්ක රැඳන්න අනෙක්දේවල් කළමනා කරනය කරගන්න ඉඩ ලැබෙනවා. මගේ මහත්ත්‍යත් මට නිදහස සහයෝගේ දෙන කෙනෙක් ම රූපගත කිරීම් වලට යනවනම් නැන්දම්ම ළඟ තමයි දරූතියල යන්නේ ම හොඳ නිලියක් වීම ගැෙන සැමිය සත්වටයි ඒ වටිනාකමයක් හොමට නිදහස දීල තියෙනවා. ඒක මට වටිනවා. ශේත්‍රය ඇතුළේ ගරොත්වයක් කියන කාරනාව රැදිිල තියනවා උපේක්ෂට සේත්‍රයඇතුළේ. හො රත්යක් රඳලතියෙනවද. මම ශේෂත්‍රයට ආපුකාල මට හැමෝම කතා කලේ නංග කියලා නමුත් මම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ගරත්වයකුත් ලැබුණ. දැන් ශේෂත්‍රයට අනුව දර්ශකෙන් පසීපදනු අයත් ඇැවිත්තින්නවා දැ මමයාලට ලොකුහක්කවෙලා ඔවන්ගෙන් පුදුම ගරොත්වයක් ලැබෙනවා සමකාලින අයගෙන් වන තාදරයක් ලැබෙනවා වැඩ කරද්දි ආකල්ප නහතමානීත්වයසාහමූකත්වය වැඩකිරීමේ වැදගත්කම මට සහදෝ වැඩ කරන්න පුළුවන් පිරිසක් ලැබිලා ඉන්න බොහොම රසබත් ගෙවන ජීවිතය. කලා ශේත්‍රයේ රැඳ එන්න ඔබ විශ්වාස කරන විදියට වැදගත් මොනමගේ කරුණුද. කලා ශේත්‍රයේ රැන් දෙන්න හැකියාව් වගේම වාසනාවත් තිබිය යුතුයි කඩවාසම් ලස්සන කොචරයි ඉන්නවද හැබැයි හැමෝටම රංගනය රැඳන්න බැහැ. නිරූපන ශේත්‍රෙන් රංගෙන ශේත්‍රීයට ඇවිත් අසාර්ථකපුනාය කොච්චර ඉන්නවද. මේ ශේෂත්‍රය ඉන්න වාසනාවත් ඕනේ මහිතනොමගේ වාසනාව කියන කොටසත්තවම ගෙවිලයිවර නැහැ කියලා. ඔබ විදේශ රටක හැඳු කෙනක් විදේශට ලස්වාදීනත්වේ වැඩ ඔබටඒ දැන් දැනෙන්නේෙක හොමද ම විදේශරටක ඉපදනු විදේශරටක හැදුණු කෙනෙක්. ඒ නිසා හරිම නිදහස්ව හැදුනේ හැමෝම විශ්වාසකිරීම හැමෝටම ගරු කිරීම ඒ රටවල්වල පුරුද්ධ. ඒ ලක්ෂණ මටත් තිබ්බ නිසා මට සහරතැන් වැරදුනාා. නිදදහසේ විවෘතව කතා කළ හම ඒට ආදරේ කරණය වගේ ඒවට බනින පිරිසකුත් ඉන්නවා මට ගැලපෙන් අත මිනිස්ු ඇසුර කරන්න ගිය නිසාතමයි දික්කසාද වෙන්නත් වනේ. ඒය ඔබ දේශාලනයට දහ. නැද්ද දේශපාලනයට අකමති ඇයි මම දශපාලයට යනවට කැමති නහැ සමහරයිනම් කියනව දැකීම් තියෙන නිසා දේශපාලනයට යන්න කියලා. මම ඒක පක්ෂයකට පුද්ගලෙකුට කඩ යන්න කැමතින් හැ පබාග චනප්‍රියත්වයඒ පක්ෂවලට මාව ප්‍රචාරය වඋනාාමිසක මට වැඩක් කරගන්න හැ කියාවක් ලැබුන් නැහැ. මම කාටවත් දොස් කියන්නහ අද මම දේශපාලනය කරන්න හැ. දෙදස් පහලවේදී තමයි මම දේශපාලනයන අයින්න්නනේ එදා ඉඳදාන්මන් දේශපාලනය වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනුවෙන් කතා කලේ කවදහරි තෙරේ පිටුපසින්ද මම සැමියට හෝ ඥාතියකුට හෝ උදහ කරයි. මම අම්ම කෙනෙක් නිසා මට නම නාස්තිකරගන්න බැහැ මම ආසයි දේශපාලනය වෙනුවෙන් කතා කරන්න. දේශ පාලා්ඥන්ට බනින්න හොඳ කියන්න ආසයි. යම් සාවරයක් ගොඩනගාගෙන ඔහේ නාස්සි නොවී සමාජය වෙනුවෙන් යම් වගකීමක් කොයි විදියට හරි මිෂ්ට කරයි. දේශපාලයෙන් හම්බ කරගන්න පුළුවන් කියනවනි ඔබටත් දේශපාලනයෙන් හම්බ කරගන්න පුළුවන් වුනාද. මම දේශපාලෙන් ඹ කලේ හැ ම ඉන්න තෙන දැක්කොත් මගේ වාහනේ දැක්කොත් ඒක තේරේ ලක්ෂ විසිපහක වැගන්නාරකක් මං පාවිච්චි කරන්නේ මගේ දරුවෝ යන්නේ ගමේ පොඩි මොන්ඩිසෝරියකට මගේත් එක්ක පැෑ දෙකක් තුනා කතා කලොත් මගේ ජීවිතය ඕන කෙනෙකුට අවබෝධ වේවි හැමෝම හොයන්න තියෙන එකට වඩා නැතික ගැන දෝනිට මල්ලේ කරනං.ගේ කරිගේන අදහසක් නැද්ද කියලා බොහෝ දෙනා අහන ඇති නේද. ඔහු අපේ ගැන දෙගෙඩියාවේ නින්නේ මහතතේ ගැන බලපෑම් කරලා නැෑ හැබයි දරුවගේ පැතෙන් හිතුහමයාට සහෝදරෙක් කරි සහෝදරියෙක්කර හිටියනම් හොඳයි කියලා හිතනවා. හැබැයි අදකාල දරුවක් හදන එක ලොකු වගකීම. දරුවෙක්ගේ පෝෂණය ඉන්ද න්‍යාව හරියට හදනක දක්වාතියෙන්න්නේ බැරෑරුම් තත්වයක්. ඒ නිසා ත දරුවෙක් හදන්න අපි ලොකු බලාපොරොත්තුවක් නැහැ. දුවට දෙන්න ඕන දේවල් හරියට දීල එයා හරිවිදිට සමාජයට අතහරින්නේ කුහොමද කියලාපි හිතන්නේ. දරුවෙක්ට හරි චීවන අවබෝධයක් දීමම් හරි වැදත් තාත්ත හිටියේ නැති නිසා අම්ම එක්ත. යි හැදනේ. මම සමාජඒක ගැටල වැඩි. අත්දකීම් වැඩි මට හම කෙනෙක් වෙන්න හරිියූමනාවක් තිබ්බ. පලමු වීවාහයේදි මට දරුවෙ කිටිය නැහැ. දෙවැනි විවාහය එක්ක මගේ දරුවෙක් හදනව කියල හිතුවා. මේ ඉන්න දරවා ගැන සෑහිමකට පත්වෙනවා බලමුයිති ඉදිරියේදි.